भगवतो अरहतो सम्मा संबुद्धस्से। अति पूज्य महासंगरत्नीन अवसराई श्रद्धा बुद्धि संपन्न पिन्नतुनी पिन्वतीनी पिन्वत दग्दरियनी अद अप बलापुरुषु वन्ने उतुम मे श्री सद्धर्म सत्नेहि मार्गे पूर्णे करगनीमत अत्यावश्य वन सत्ति बोधिपाक्षिक धर्म यान मे उतुम धर्म कांड पिलिबंधव यथा बोधि लबा गनीमत अवश्य वन धर्म देशनाव सिद्ध करीमतयि। सत्ति बोधिपाक्षिक धर्म कीला अपि नितर भाविता करनवा मुनवाद सत्ति बोधिपाक्षिक धर्म सतर सतिपट्ठाने सतर सम्यक् प्रधान सतर ඍද්ධිපාද කියලා හතරක් තියෙනවා। එතකොට හතරේ වතුණා 12ක් වෙනවා। ඒ වගේම පංච ඉන්ද්‍රිය පංච බල තව දෙක ඒ වගේ 10ක් එක තියෙනවා। 12යි 10යි 22යි සත්ත බොජ්ජංග ධර්ම කියලා හතක් හිටු වෙනවා එකතු වෙනවා। ඒතර 29ක් වෙනවා। ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා හතක් එකතු වෙනවා। ඒතර 37ක් වෙනවා। මෙන්න මේ 37ට කියනවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා। ඒතර මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තමයි අපි නිවන් අවබෝධ කර ගැනීම සඳහා වැඩි යුක්ති අද ඊටාම අහන්න දුර්ලභෝ තියෙන උතුම් ධර්ම කාණ්ඩයි මේ කියන්නේ। මෙබඳුවන්නා මේ උතුම් ධර්ම කාණ්ඩ තුළ මේ වැඩිමිට තිබෙන බෝධි පාක්ෂික ධර්ම 37 අපි එකිනෙක විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ, හොඳින් වටහා ගන්න ඕනේ। ඉතින් මේ අත්‍යවශ්‍ය කාරණා තව තුනක් තියෙනවා, අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා। නමුත් මේ සත්‍ය බෝධි පාක්ෂික ධර්ම වලට ඒක ගලංගු වෙලා පෙන්නන්නේ නැහැ। ඒ වගේම තවත් විශේෂ ධර්ම කොටසක් තියෙනවා චතුරාර්ය සත්‍ය කියලා। ඒ හතරිනුත් මාර්ග ආර්ය සත්‍යයට අදස්ත්‍ය වන කොටස පමණයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල පෙන්නන. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියන හරියත් මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට වැටෙන්නේ නැතුව තියෙනවා। ඇයි එහෙම වෙන්නේ? ඇයි ඒක ගලංගුනේ නැත්තේ? අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ ප්‍රඥාව මතු කරගෙන ප්‍රඥාවෙන් අවබෝධ කරගatiya දහම් කොටසක් තියෙනවා। අන්නේ දහම් කොටස අවබෝධ කරගෙන මේ අවබෝධ කරගත්ත දහම් කොටසෙන් පස්සේ අපි ඉතින් වැඩි යෙතු කොටසක් තියෙනවා। අන්නේ වැඩි යෙතු කොටසට අයත් වෙන ධර්ම පිට තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා පෙන්වලා තිබෙන්නේ। ඒතකොට කොහොමද මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේදී අපි කරන සෑම භාවනාවකම ආරි භාවනාවකම නැත්නම් මේ ශාසනීය කරන භාවනාවක ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අයිති කොටසක් භාවනා වශයෙන් වැඩිින්න ඕනේ। අපි ආනාපාන සති ආදි වශයෙන් කියන සෑම භාවනාවක්ම ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අයිති ඒවා। එහෙනම් ඒකට අපි කොයිතරම් කාලයක් මෙබඳු භාවනා කරනවද? බොහෝ කරන්නේ මේ භාවනා පවත්වන භාවනා පන්ති පවත්වන ඒ වගේ භාවනා කරනවා। බෞද්ධයින් විශේෂයෙන් සලකන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව। ඉතින් ඊබන් දේවල් බොහෝ දුරට මේ භාවනා කරද්දී ප්‍රගුණ කරද්දී අපිට වැටහෙනවාද නිවන් අවබෝධ වුණා කියලා? හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ අඩුවක් එහෙම තිබුණාද? බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් ඒ කර්මස්ථානයක් අරගෙන වඩන ඒ විකුණු වික්ෂුන් වහන්සේලා දින ගණනක් ඇතුළත, සති ගණනක්, මාස ගණනක් ඇතුළත උත්තරීතර වන්නා වූ අරිහත් ඵලයම අවබෝධ කරනවා। එතරම් හැකියාවක් තිබුණ ඒ ධර්මයේ අද ඇයි ඒ වගේ ප්‍රතිඵල ඉන්නේ නැත්තේ? අපි හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ। මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ දහමක් කියනවා මොකද්ද? මේ බුදු දහම කියන්නේ දැකලා යන ගමනක් මිසක් ගිහින් දකින ගමනක් නෙමෙයි. ඒක තේරුම් කරගන්න ඕනේ. මොකද්ද දැකලා යන ගමන කියන්නේ? පොඩි උපමාවක් අරගෙන මම මේක විග්‍රහ කරලා දෙන්නම්. ඉතින්නම් පරමුව මේ තේරුම් ගන්න ඕනේ. දිනුම් කනුවක් තියෙනවා. දිනුම් කනුවට යන පාරක් තියෙනවා. යම් කෙනෙක් ඇත්තටම කෙනෙක් ඒ පාර ඇත්ත නිසාම ඒ පාර දකින්න දිනුම් කනුව දකින්න ඇත තියාම. හැබැයි අන්නේ වගේ දැන් මේ දැක්ක දෙනාට කාර්යමත් පාර අහන්න ඕනෙත් නැහැ. දිනුම් කනුව කොහෙද කියලා දැන් කාර්යමත් අහන්න ඕනෙත් නැහැ. Taman දැකලා තියෙනවා. හැබැයි දැක්කට තාම ඉතින් ගිහිල්ලා නැහැ.
ඊට පස්සේ මොකද කරන්නේ? දැකපු පාර දිගේ ඌ ගමන් කරනවා. ගිහිල්ලා දිනුම් කරන ස්පර්ශ කරනවා. දැන් මේ කාරණා දෙකක්. එකක් තමයි පාර දැක්කා, දිනුම් කනුව දැක්කා. ඊට පස්සේ දැකපු පාර දිගේ අනුගමනය කරමින් ගියා, දිනුම් කනුව ස්පර්ශ කළා. එහෙනම් දිනුම් කනුව මේ පාරේ යාමයි, දිනුම් කනුව ස්පර්ශ කිරීමයි එක කටයුත්තක්. පාර දැකීමයි දිනුම් කනුව දැකීමයි තවත් කටයුත්තක්. මෙන්න මේ වගේ බුදුදහම තුළ නිවනක් නිවන් මඟක් පළමුව දකින්න ඕන. අනිත් දැකපු කෙනාට තමයි මේ මඟ අනුගමනය කරන්න පුළුවන්. අනුගමනය කරලා නිවන අත්දකින්න පුළුවන්. එහෙනම් නිවන ස්පර්ශ කරන්න පුළුවන්. මෙන්න මේ කාරණේදී අපි දැනගන්න ඕනේ, දැක්කේ නැත්නම්, පාර දැක්කේ නැත්නම්, ඒ වගේම දිනුම් කනුව දැක්කේ නැත්නම් යන්නත් බෑ, දිනුම් කනුව ස්පර්ශ කරන්නත් බැරුවා වාගේ. මේ ආර්ය මාර්ගය නැත්නම් මේ නිවන් දැකීමට අවශ්‍ය වෙන මාර්ගය දැක්කේ නැත්නම් හරියට මේ නිවන මොකද්ද කියලා හිතන් වැටහාගත්තේ නැත්නම් අපිට මේ මාර්ගයේ යන්න විදියකුත් නැහැ, මාර්ගයේ ඵලෙ ලබන්න විදියකුත් නැහැ. එහෙනම් මේ භාවනාව හැටියට අපි මේ කරන ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලන්නේ කුමක් කරාට පස්සේද? දැක්කට පස්සේ මොකද්ද දකින්න ඕනේ? නිවන් මාර්ගයේ දකින්න ඕනේ, නිවන දකින්න ඕනේ. අනේතො දැකපු නිවන් මාර්ගය අනුගමනය කරන්නේ කොහොමද? ඔය කියන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තුලින්. එතකොට ලැබෙන ඵලය මොකද්ද? නිවන. නිවන් දැකීමයි නිවන අත්දැකීමයි කාරණා දෙකක්. මෙන්න මේ නිසා නිවන් දැකීමට අවශ්‍ය කරන කොටසක් තියෙනවා, අත්දැකීමට අනුගමනය කළ මාර්ගයක් තියෙනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලින් පෙන්නන්නේ මෙන්න මේ කියන නිවන් මඟ යාමට අවශ්‍ය වන්නා මාර්ගය තමයි, වැඩපිළිවෙල තමයි තියෙන්නේ මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තුන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා බොහෝ භාවනාවක් කරන්න. එහෙනම් භාවනාවක් කරන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? භාවනාවක් කිරීමෙන් මොකද කරන්නේ? ඇලීමයි ගැටීමයි සංසිඳවාගෙන, ඇලීමයි ගැටීමයි සාමුලින් දුරු කරගන්න වැඩපිළිවෙලයි මාර්ගය වැඩිමින් සිද්ධ කරන්නේ. එහෙනම් ඇලීමයි ගැටීමයි දුරු කර ගැනීම තමයි අවිද්‍යා දෝමනස දුරු කරගන්නවා කියන්නේ. කායේ කායානුපස්සති විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්ස. මේ කයි කායානුපස්සනාවෙන් තෝ වාදී කරලා හතියෙන් නුවණින් විතෝ කටයුතු කරලා ඇලීමයි ගැටීමයි දෙක දුරු කරගන්න. එහෙනම් ඇලීමයි ගැටීමයි දුරු කරගන්නේ දෙවෙනි අවස්ථාව. ඒකට කියනවා භාවනාවෙන් පහකල යුතු කොටස. එහෙනම් භාවනාවේ පහතාවක කියලා. ඒ භාවනාවෙන් පහ කරන්නේ ඉස්සෙල්ලා පහකල යුතු කොටසක් තියෙනවා, දර්ශනේ. ඒ දර්ශනේ කියන්නේ මොකද්ද? අන්න අපි අර ඉස්සෙල්ලා කිව්ව නිවන් මාර්ග දකින්න ඕනේ, නිවන දකින්න ඕනේ කියලා. අනි දැකීමේ අවස්ථාව සිද්ධ කර ගැනීම තමයි දස්සනේන පහතබ්බ කියන්නේ. ඒ දස්සනේන පහතබ්බ කියන தත්ත්වේ තේරුම් ගත්තේ නැතුව අපිට භාවනාවෙන් කරන්න ආව පහ කිරීම කරන්න පුළුවන් කමක් නෑ. එහෙනම් හුඟ වෙදෙනේ භාවනා කරනවා, බොහොම අය භාවනා කරනවා, නමුත් ප්‍රතිඵලය නැති උනේ හේතුව. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ඥානීය ගෝචර වෙන ධර්මයක් මේ ආර්ය විනය තුළ, එහෙනම් මේ බුද්ධ ශාසනය තුළ දෙවරක ලැබෙනවා. පළවෙනි අවස්ථාවට කියනවා පූර්ව භාග නුවණ. ඒක ප්‍රතිඵලයට කියනවා මග නැන, එහෙනම් මාර්ගඥානි. පූර්ව භාග නුවණ පළමුව පහළ වෙයි, මග නැන පසුව පහළ වෙයි. මෙන්න මේ කාරණේ උතුම් බුද්ධ දේශනාවක්. මෙන්න මේකෙන් පූර්ව භාග නුවණ පළමුව පහළ වෙනවා. අන්නේ පූර්ව භාග නුවණ ලබා දෙන්නේ මොකෙන්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය මොකද්ද කියලා හරියට තෝරාගත් ප්‍රදාත පූර්ව භාග නුවණ පහළ වෙනවා. මෙන්න මේ පූර්ව භාග නුවණේ යම්කිසි අනුපාඩුවක් තිබුණා නම් එහෙම ඔහුට මග හරියට පේන්නේ නැහැ. ඵලය හරියට පේන්නේ නැහැ. එහෙනම් නොපෙනෙන මග ගමන් කරලා ප්‍රතිඵල ලබන්න බැහැ. එහෙනම් අපි අත්‍යවශ්‍ය කාරණේ වෙන්න ඕනේ මොකද්ද? මාර්ගය හරියට පේන්න ඕනේ. මේ මාර්ගයේ සාරබල නිවන කුමක්ද කියලා හරියට දැනෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ. මෙන්න මේ කාරණේ ඉස්සෙල්ලා කරගැනීම තමයි අපි මූලික පසුතලයේ සකස් කරගත යුතුයි. එහෙනම් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තුළින් භාවනා වඩන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මෙන්න මේ මූලික පසුතලයේ නැත්නම් දහම් දර්ශනය කරගන්න ආකාරය. දහම් දර්ශනය කරනකොට අපි මොකද කරන්න ඕනේ? අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. නිවන් දකින්න නම්
නිවන් කියන්නේ මොකද්ද? මොනවද නිවන් කියන්නේ? ඇයි අපිට නිවන අවශ්‍ය වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ කොහොමද? බොහොම වටිනා දෙයක් හැටියට. බුද්ධාම ගෞරවයෙන් අපි නොයේ පැතුම් පතනවා, බලාපොරොත්තු වෙනවා, පින්දහම් කරලා, නොයේ භාවනා කරලා පැතුමක් පතන්නේ මොකද්ද? උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා. කෙනෙක් මේ වියත් ඔහුටත් අන්තිමට බලාපොරොත්තු වෙන්නේ නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා. මේ ආදී වශයෙන් අපි වචනයක් කියනවා. එතන මේ බලාපොරොත්තු වෙන නිවන මොකද්ද කියලා අපි පළමුව දැනගෙන ඉන්නේ නැත්නම් අපේ වචනේ වචනයකට සීමා වෙන්න පුළුවන්. ඒ කාරණේ සාර්ථක වෙන්න බැහැ. මෙන්න මේ නිසා තමයි බොහෝ දුරට නිවන පතමින් නිවන බලාපොරොත්තු වෙමින් නිවන ගැන කියවමින් ඉන්නවා. නමුත් මේ නිවන මොකද්ද කියන එක හරියට තෝරගන්නේ නැද්ද කියලා බලන්න ඕනේ. තෝරගන්න තියනවාද කියලා විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. මොනවද නිවන්නේ? නිවන කියන්නේ නිබල දමනවා. මොනවද නිවන්නේ? දැල්වෙන දෙයක් තියෙන බව දැක්කේ නැත්නම් අපිට නිවන්න දෙයක් නැහැ. මොනවද දැල්වෙන්නේ? ලෝකේ උපමාවක් තියෙනවා, ගිනි දැල්වෙනවා. අපේ ඇහැට පේනවා, ගින්දරපත් වෙනවා, දැවිලා පිච්චිලා යනවා. එහෙම එකක් මේ ලෝකේ තුල අපිට ඇහැට පේනවා. මෙන්න මේ බඳ උපමාවක් අරගෙන නොපෙනෙන පැත්තක ගින්නක් පේනවා. අන්නේ ගින්න මොකද්ද? ඒක දකින්න ඕනේ. කොහෙද ගිනි තියෙන්නේ? කුමක් ඇතුළු කොළොත් ගිනි පත්තු වෙන්නේ? මේ ලෝකේ තියෙන ස්වභාවික ගින්න නෙමෙයි මේ කියන්නේ. රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියලා 11 මහා ගින්න අපි නිරන්තරයෙන් පෙළනවා. මෙන්න මේ ගින්න හරියට තේරුම් ගත්තේ නැත්නම් මම මොනවා නිවන්නද කියලා හිතන් තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි ඉතලම් ගිනි තේරුම් ගන්න ඕනේ. ගිනි හටගන්න හැටි තේරුම් ගන්න ඕනේ. ගිනි තේරුම් ගත්තාම ඒ ගිනි වල තියෙන මහා විනාශය තේරුම් අරගත්තාම ඒ ගිනි හටගන්නේ කොහොමද කියලා තේරුම් ගත්තාම අනේ ඒ ගිනි නිවාගත යුතුයි නේද? අන්න එහෙම දැනගත් බාලගෙන අහන් නිවන් දැකිය යුතුයි නේද? කියන්න ඕකටයි. ඒ ගින්න දැකේ නැති කෙනේ නිවන් සතුවට බලාපොරොත්තු වුණාට ඔහුගේ පැතුමක් බලාපොරොත්තුවක් වචනයක් පමණයි. එයින් එහාට අවබෝධයක් නැහැ. එහෙනම් නිවන් දැකීම ප්‍රඥාවට ගෝචර වෙන දහමක්. ඒ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැතුව වචනයකට සීමා කරගෙන අපි කොච්චර ඒ වචනේ හිතේ හිටියත් පැතුමක් බලාපොරොත්තු වුණත් ඒ බලාපොරොත්තු ඉට වෙන්නේ විදිහක් නැහැ. කුමක් නිසාද? ප්‍රඥාව ගොඩ නැගෙන්නේ නැති නිසා. ප්‍රඥාව ගොඩ නැගෙන්නේ ගන්න එකක් බෑ. ඇහැට බලලා ප්‍රඥාව ගොඩ නගා ගන්න බෑ. කනට ඇහුව පළියටත් බෑ. ධර්මානුකූලව විවර්තනයට ලක් කරලා නුවණ මෙහෙයවලා හොඳ සිහි බුද්ධියකින් හිතලා බලනකොට තමයි අන්නේකින් දහම තේරෙන්නේ. එහෙනම් මෙතෙන්දී අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපිට මේ පෙන්වා දෙන්නේ ගිනි පේනවා. ඇයි ගිනි නොපෙනෙන්නේ? මේකත් අපි දැකලා තියෙනවා. අපිට ගිනි පේන්නේ නැත්තේ ඇයි? දරුවෙක් ඉන්නවා. දරු සම්පත්තියක් පදනවා. හරිම සම්පත්තියක් කියලා. දරුවෙක් නැත්නම් නිවිල් දේවල් කරලා උත්සාහ කරලා වෛද්‍යවරු පසුපස ගිහිල්ලා නැත්නම් ගුප්ත නෙවෙයි ගුප්ත දේවල් පසුපස ගිහිල්ලා මොකද කොමන ආකාරයකින් හෝ කමක් නැහැ. අනේ අපිට දරු සම්පත්තියක් ඇත්නම් කොච්චර වාසනාවද කියලා මෙහෙමත් පරාපෘත් වෙනවා. මේ සම්පත්තියක් හැටියටයි හිතුවේ. ඒ දරුවෙක් ඉන්නේ ඉස්සෙල්ලා දෙමව්පියන්ට නැති මහගින්න දරුවා ලැබුණාට පස්සේ පස්සු වෙනවා. ඒක දෙමව්පියන්ට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? දරු ප්‍රේමහස නැමැති ප්‍රිය ස්වභාවයකින් බදුල ස්වභාවයකින් අර මහගින්න වහලා. මේ නිසා පේන්නේ නැහැ. එහෙම ගින්නක් පස්සු වුණා නේද? මේ ගොඩ නැගුණේ එහෙම ගින්නක් නේද කියලා පේන්නේ. ඒක සම්පත්තියක් හැටියට පෙන්නලා විපත්‍ය සම්පත්තියක් කියලා නිගමනය කරගන්න. මෙන්න මේ වගේ දෙයක් අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යමක් වේද? අන්නේ ප්‍රිය ස්වභාවයෙන් නිසාම මధుර ස්වභාවයෙන් නිසාම ලෝක සත්‍යව ඇලුම් කරනවා. ලෝකයට ඇලුම් කරනවා. එහෙනම් මේ යථා ධර්මයේ තේරුම් ගන්න නම් ලෝකය කොච්චරද? ලෝකයට අයිති මොනවද? මේ ටික දැනගන්න ඕනේ. මේ අවස්ථාවේදී මේ එක්කක් තියෙනවා. බොහෝ කොට මේ ලෝකයේ කායට සීමා කරලා විතරක් නවත්තනවා. බුදු පියාණන් වහන්සේ එහෙම දේශනා කළ හැටියට මේ සූත්‍ර කොටස් වලින් කරුණු පෙන්නනවා. පෙන්නලා
ලෝකයේ කියන්නේ මේ කයටයි. කයෙන් පිට ලෝකයක් බුද්ධහමී පනවන්නේ නැති හැටියට මෙහෙම දේශනා කෙරෙනවා. හැබැයි ඊටාම සියුම් තැනක් හොඳට තේරුම් ගන්න ඕන තැනක්. ලෝකයේ තෝරාගන්නේ නැතුව අපිට තෝරාගන්න බෑ කුමක් නිසාද අපිට ගිනි හටගන්නේ. අපි ඇලුම් කරන්නේ මොනවද? ඒවා කොහෙද තියෙන්නේ? මෙන්න මේ කියන කාරණේ අපි හොඳින් තේරුම් ගන්න නම් ලෝකය කුමක්ද කියලා තෝරාගෙන ඉන්න ඕනේ. එහෙනම් බලනකොට බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව විවිධාකාර ක්‍රමවලින් පෙන්ලා තියෙනවා ලෝකයට ඇතිහරි. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියලා රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා. මේ කොටස් පහකට ගොඩවල් පහකට වෙන් කරලා ලෝකයට ඇතිහරි එක ප්‍රමේයකින් තියෙනවා. මෙන්න මේකදී තමයි අපි දැනගන්න ඕනේ මේ ලෝකයේ කියනකොට ස්කන්ධ පහ කියනකොට මේ මස්ලේ සහිත කයකට සීමා කරගෙන නැත්නම් බඹයක් පමණ වූ කයකට සීමා කරගෙන මේ ස්කන්ධ ගයින්ද ගියොත් අපි ගන්නලා තියෙන්නේ ස්කන්ධ වලින් කොටසක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධය පිළිබඳව ශරීරයට සීමා කරලා නැහැ. අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත රූපයයි යමක් යම් තැනක වුණා නම් යම් තැනක හැදුණා නම් මෙන්න මේ සියලු දේ කියනවා රූපස්කන්ධයටයි. එහෙනම් මේ කය සීමා කළේ නේ. අතීත අනාගත වර්තමාන සියුම් ඝන හීන ප්‍රනීත දුර ළඟ ඇතුරු කරපු යම් කිසි වේදනාවක් ගොඩ නැගුණා නම් ඒ සියලුම වේදනාව වේදනා ස්කන්ධයටයි. එහෙනම් දැන් මේ හට ගන්න මාත්‍රේට සීමා කළේ නෑ ස්කන්ධ. රූප මාත්‍රේට රූප ස්කන්ධේ රූපස්කන්ධයේ සීමා කළේ නෑ. රූප මාත්‍රේ එකක් රූපස්කන්ධයේ තව එකක්. වේදනා මාත්‍රේ එකක් වේදනා ස්කන්ධයේ හිටලා පුළුල්. ඒ වගේම අතීත අනාගත වර්තමාන සියුම් ඝන සීන ප්‍රණීත දුර ළඟ සංඥාය යමක් වී නම් ඒ සියල්ලම සංඥා ස්කන්ධයටයි. සංඥා මාත්‍රේ එකක් සංඥා ස්කන්ධයට වඩා විශාල පුළුල් කොටසක්. මෙන්න මේ ආකාරයෙන් සංඛාර කිව්වත් ඒවත් සංඛාර කිව්වනම් සංඛාර මාත්‍රේ එකක් ඒ වගේම සංඛාර ස්කන්ධය අර වගේම විශාලයි. අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රණීත සංඛාරයයි යමක් වීද ඒ සෑම සියල්ල සංඛාර ස්කන්ධය. එතකොට මේ ආකාරයෙන් විඥානයක් තේරුම් ගන්න ඕනේ. විඥාන මාත්‍රේ එකක් විඥාන ස්කන්ධයක් තෝරන්න. මෙන්න මේ ආකාරයෙන් ස්කන්ධ පහකින් ලෝකේ තෝරා ගන්න ඕනේ. මෙන්න මේ ලෝකේට අයිතිහදී කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. අභ්‍යන්තර බාහිර සියලු තැන ලෝකයේ කිව්ව එකට අයිති. ඒක අපි දැනගන්න මේ ආකාරයෙන් අපි ලෝකේ තේරුම් ගත්තා නම් තවත් කියන ලෝකේ තේරුම් ගන්න ක්‍රම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ පින්නත් පිළිසෙට මේ පිළිබඳ විශාල විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙමු. මේ උතුම් අවබෝධයේ යලි යලි සිහි කරන්නට සිහි කරලා මේ ලෝකයේ කිව්වේ මොකද්ද කියලා ස්කන්ධ වලින් පළමුව තෝරා ගන්න බලන්න. ඉතින් තෝරා ගත්තාම අපිට පුළුවන් ඉදිරියේදී තවදුරටත් ලෝකේ තව කුමක්ද වුණා අයිතිද හොයලා ඒ තුළින් උතුම් නිවන් සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන මුල් පසුබිම සකස් කරගන්න. ඒක අපි අද මේ පින්නතුන් මේ උතුම් ධර්ම කරුණු පෙන්වා දුන්නා. මේ ගැන සිහි කර බලන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්මයේ විග්‍රහ කරන දෙන්න හැම කිව් දෙනාට යහපතක් වේවා. ඉතාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ